සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ අදත් එක්ව සිටීමේ සදහම් සරණ ධර්ම දේශනා මාලාව සමග. මෙම ධර්ම දේශනා මාලාවෙන් ජම්බුද්වීප මිත්‍යාව සම්බන්ධව දීර්ඝ විස්තරයක් අපි පසුගිය සතියේ විකාශය කළා. එම විස්තරය මම හිතන්නේ 700කට අධික පිරිසක් නරඹලා ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ අනුව අපි අද බලාපොරොත්තු වෙනවා සූත්‍ර පිටකයේ ඇසුරෙන් ජම්බුදීප මිත්‍යාව කොහොමද බිඳ හෙළන්නේ කියලා තවදුරටත් කරුණු ගෙන ඒමට. මෙය තනිකරම ශාස්ත්‍රීය වැඩසටහනක්. ඒ අනුව උගත්කමක් නැති, ඒ වගේම හුදෙක් විනෝදයට බලන අය, මේක නොබෙල් වටකමක් නැහැ. මේ ජම්බුදීප මිත්‍යාව ඇත්තටම මොකද්ද කියලා අඳුරගන්න කැමති උගත් පිරිස පමණක් මේක බලන්න. නැත්තම් වෙන්නේ තමනුත් ඒ අනිත් කියන කෙනත් දෙදෙනාම අපහසුතාවයට පත් වෙන එක විතරයි. මේ ජම්බුද්වීප වාදය කියන්නේ ලංකාවේ හැදිච්ච එක්තරා අමුතුම වාදයක්. මේ වාදයෙන් කියවෙන්නේ ලංකාව ජම්බුද්වීපයයි කියලා. ඒ අනුව බුදුන් ජන්මය ලබන දීපය ජම්බුද්වීපය හැටියට ඔවුන් ප්‍රකාශ කරනවා. අනේ ප්‍රකාශයේ මත ඔවුන් පෙන්වා දෙනවා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනේ, ලංකාවේ වැඩ වාසය කළ, ලංකාවේ පරිනිර්වාණය ලැබුවයි කියලා. ඒ අනුව මා කලින් වතාවක් පෙන්නුම් කරා සූත්‍ර පිටකය ඇසුරෙන් ඒ ජම්බුදීප වාදයේ ආකාරයෙන් වෙන්න බෑ. කෙලිම ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා, ඉන්දියාවේ වැඩ වාසය කරා කියලා. මම අදත් ඔප්පු කරන්න යන්නේ සූත්‍ර පිටකයේ තවත් සූත්‍ර වලින් මේ ජම්බුදීප වාදය සම්පූර්ණයෙන්ම විහිළුවක්, මිත්‍යාවක්, නොමග යන ප්‍රකාශ කියලා. ඒ අනුව මම අදත් මම පාවිච්චි කරන්නේ මජ්ඣිම නිකාය. මජ්ඣිම නිකායේ ඉතාම වැදගත් පරිවර්තනයක් මේක. මේ පරිවර්තනය මූලික පරිවර්තනයට වඩා ඉතා පිරිසිදු පරිවර්තනයක්. මුල් පරිවර්තනය කියන්නේ මේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පරිවර්තන යම් යම් දෝෂ තියෙනවා. ඒ දෝෂ මඟ ඇරලා වඩා සාර්ථක පරිවර්තනයක් කරලා තියෙනවා මෑත කාලිනේ. ඒ පරිවර්තනය තමයි මම භාවිත කරන්නේ. සමහරු මේ පරිවර්තන වලටත් අභියෝග කරනවා. ඒ අභියෝග කරන පිළිස අඩු ගානේ අදාළ විෂයන් සම්බන්ධව මූලික උපාධියක්වත් නැති උගත්කම නැති පිළිස තමයි අභියෝග කරන්නේ. ඒ නිසා ඒ අභියෝග ගැන අපි මොනවත් කතා බහ කරන්න යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මම අද පෙන්වා දෙන්නේ සූත්‍ර දෙකකින්. පළවෙනි සූත්‍රය තමයි උපාලි සූත්‍රය. සූත්‍ර පිටකයේ මේ එන්න තියෙන උපාලි සූත්‍රය. මේ උපාලි සූත්‍රයේ ඊටම පැහැදිලිලා තියෙනවා නිගණ්ඨ නාත පුත්‍රයා මහ විශාල ජනකායක් එක, මහ විශාල පිරිසක් එක නාලන්දාවේ බුද්ධ කාලයේ වැඩ වාසය කරා කියලා. නාලන්දා මතකයි, නාලන්දා තියෙන ලංකාවේ නාලන්ද ගෙඩිගේ නෙමෙයි, ඒක පසු කාල නිර්මාණය. නාලන්දා කියන්නේ නාලන්දා වික්‍රමශීලා කියලා විශ්වවිද්‍යාල දෙකක් ඉන්දියාවේ තිබුණා. අදටත් නාලන්දා විශ්වවිද්‍යාලය ඒ ආකාරයෙන්ම නටබුන් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට සාහිතික වෙන්න පුළුවන් නාලන්දාව ඉන්දියාව කියලා. ඒ වගේම නිගණ්ඨනාත පුත්‍ර තීර්ථක පිරිසක් සමග නාලන්දාවේ වාසය කරනකොට ඔහුගේ ශ්‍රාවකයෙක් වෙන දීඝ තපස්සි කියන පුද්ගලයා, දීඝ තපස්සි කියන පුද්ගලයා බත් කාලා බුදුන් වහන්සේ හම්බුන ආවලු. මේ ඊටම කෙටි කාලයක් ඇතුළත සිද්ධ සිද්ධියක්. එතකොට ඇවිල්ලා පිලිසඳර කතා කරාලු. ඒ අනුව ඊටම පැහැදිලි මේ බත් කාලා මේ පොඩි වෙලාවකින් ඉන්න නම් ඊටම ළඟ තමයි වාසය කරලා තියෙන්නේ. ඊටම ළඟ. ඒ ගැන සැකයක් නැහැ. ඒ නිසා මේ ඉන්දියාවේ තිබිච්ච නාලන්දාවේ ඉඳන් ලංකාවේ එනවයි කියන එක විහිළුවක්. ඒක සම්පූර්ණ බොරුවක්, වැරදි අර්ථකථනයක්. ඒ නිසා මතක තියාගන්න ඕන. තනිකර නොමග යවීමක් තමයි මේ කට්ටිය කරන්නේ. ඊළඟට තමත් ඊටම වැදගත් සූත්‍ර ධර්මයක් මම මජ්ඣිම නිකායෙන් තෝරගත්තා. ඒ මජ්ඣිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රය. මේ අභයරාජ කුමාර සූත්‍රය තමයි මම මුලින්ම ජම්බුදීප වාදයට එරෙහිව කරුණ දැක්වීමේදී මුලින්ම මම යොදාගත්තේ ඒක. අභයරාජ කුමාර සූත්‍රයේ මේ අභයරාජ කුමාරයා නිගණ්ඨනාත පුත්‍රගේ ශාවකයෙක් බව හැඳින්වෙනවා. ඒ වගේම අභයරාජ කුමාරයා කැඳවලා නිගණ්ඨනාත පුත්‍ර කුමන්ත්‍රණයක් කරනවා. අනේ කුමන්ත්‍රණයේ හේතුවෙන් අභයරාජ කුමාරයා බුදුහාමුදුරුව හම්බ වෙන්න යනවා.
ඒ හම්බුල ගිලා අවසානයේ ඔහු ඒ වාදවලින් පරාජයට පත් වෙනවා. නමුත් මතක තබා ගත යුතු දේ තමයි මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශාවකයා බුදුහාමුදුරුව හම්බ වෙන යාම තමයි මෙතන වැදගත්කමක් තියෙන්නේ. ඔහු ඊටාම කෙටි කාලයක් තුළ හම්බ වෙන යනවා. ඒ කෙටි කාලයක් තුළ හම්බ වෙන්න ගිලා දාන ආදිය වලින් බුදුහාමුදුරුව සංග්‍රහ කරන්න ඒ ආරාධනාත් කරනවා. මෙතෙන්දී ඊටාම වැදගත් දේ තමයි බුදුන් වහන්සේ නිගණ්ඨනාථ පුත්‍රත් එක ආසන්න ප්‍රදේශවල වාසය කරයි කියන කාරණේ. ඒ වගේම ජෛන පොතපත්වල ඉතා පැහැදිලිව සඳහන් වෙන දෙයක් තමයි බුදුන් වහන්සේත් නිගණ්ඨනාථ පුත්‍රත් යන දෙන්නාම ශාක්‍ය කුල දරුවෝ කියන එක. ශාක්‍ය වංශිකයන්. ඒ වගේම මේ දෙන්නාගේ මෑණියන්ගේ නම්වල පවා සමානකම් තියෙනවා. ඒ වගේම මේ දෙදෙනාම පාර්ශ්වනාථ කියන මුනිවරයාගේ අනුගාමික කණ්ඩායම් හැටියට ජීවත් එකට අධ්‍යාපන ලැබලා තියෙන බව ජෛන ආගමික ග්‍රන්ථයන් සඳහන් වෙනවා. ලංකාවේ ජෛන ආගම කිසිසේත්ම නැහැ. ලංකාවේ ජෛන ආගම පන්සල් නැහැ. ජෛන ආගම විහාරස්ථාන ඒව නැහැ. ජෛන ආගමික පිළිම නැහැ. ජෛන ආගම හැදුනේත් වැඩුනේත් ඉන්දියානු උපමහාද්වීපික තලයේ විතරයි. ඒ ලංකාවට ආවේ නැහැ. ඒ නිසා මේ ඉතාම පැහැදිලි දෙයක් තමයි ජෛන ආගම ඉන්දියාවේ හැදුනේ නිගණ්ඨනාථ පුත්‍ර ඉන්දියාවේ හිටියේ. ඒ නිගණ්ඨනාථ පුත්‍රගේ අසල්වැසියෙක් තමයි බුදුහාමුදුරුව. ඒ නිසා කවදාකවත් බුදුහාමුදුරුව ලංකාවේ උපන්නා ලංකාවේ වැඩවාසය කරා කියන එක වෙන්න බෑ. මේ ලංකාවේ බුදුහාමුදුරුව උපන්නා කියන මතවාදයේ පදනම මතවාදයට පැමිණීමත් පිළිබඳ ඉතාම දීර්ඝ කතාවක් තියෙන. මේ කතාවේ පුද්ගල චරිත ගාව ගන්න නැතුව මම ඉතාම කෙටියෙන් මේ කතාව කියන්නම්. ලංකාවේ අපි දන්න දෙයක් තමයි බුදු සාසනේ සෑහෙන පිරල ගියාට පස්සේ 20 සීවසේ මුල වගේ ඇති වුණ තාපසනිකාය කියලා එකක්. මේ තාපසනිකායේ අය බුද්ධාගම දන්නේ නැහැ. බුද්ධාගම දන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැතුව පද නිරුක්ති දෙනවා කියලා පද බිඳින්න ගත්තා. මෙහෙම පද බිඳලා බිඳලා එලට හිතන හිතන තේරුමක් ලබා දුන්න. දැන් උදාහරණයක් වශයෙන් මම අහනවා ඉතාලිය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔවුන් කියාවි ලියන් බහුලව සිටිනේ ඉතාලිය නම් මේ කියලා. ඒ වගේ තමන්ට හිතන හිතන නොයෙකුත් නානා විප්‍රකාර කියන්න පටන් ගත්තා. දැන් උදාහරණයක් හැටියට ඒ තාපස නිකාය කට්ටිය කියනවා නයෙක් වෙලා ඉපදින්නේ ණය අරගෙන දීපු නැති කට්ටිය. ලේනෙක් වෙලා ඉපදින්නේ ලේ හලාගෙන මැරිච්ච කට්ටිය. වගේ ඕන තරම් මේලට පුළුවන්කම ලැබුණා නිරුක්තිවාදයේ කියන එකකින් නොයෙකුත් නොයෙකුත් පාද බිඳලා නොයෙකුත් විකෘති අදහස් ලබා දෙන්න. නූගත් පිරිස් මේ විකෘති මතවාදවලට සීග්‍රයෙන් ඒක රාශි වුණා. අන්නේ තාපස නිකාය අනුගමනය කරපු කෙනෙක් තමයි අනුරාධපුරේ හිටපු සීසර් උපාසක මහත්තයා. සීසර් උපාසක මහත්තයා රුවන්ල් සාය ගාව 50 දශකයේ වගේම එක උනේ බණ කියන්න පටන් ගත්ත පොයේ දවසල. ඒ බණ කිව්ව විතරක් නෙමෙයි සීසර් උපාසක මහත්තයා කොළ බෙදන්න ගත්ත. මේ කොළවල තියුනේ ඔහුගේ ওই පද බෙදීමේ ක්‍රම. ඇත්තටම මේ නූගත් උපාසකම්මලා බොහොම ආසාවෙන් මේවා අහලා යලත් පද බෙදන්න උත්සාහ කරා. යලටත් ඒක සතිය දෙකක් යනකොට වැඩි හරි ගියා. පද බෙදන්න පුළුවන් වුණා නම් හිතනවා මාර්ගඵල ලැබුණයි කියලා. ඉතින් මේ ආකාරයෙන් ඊට පස්සේ ගාල පැත්තෙන් උපාසක මහත්තයෙක් ගියා. ඒ උපාසක මහත්තයත් ඔන්න පද බෙදන්න ගත්තා. ගෙදර ඉඳන් බණ කියන්න ගත්තා. පද බෙදද බණ කියනවා. ඊට පස්සේ හාමුදුරුවෝ කෙනෙක් කරන්න ගත්තා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඇති වුණා මේ ගාල පැත්තේ එක පරම්පරාවක් ඇති වුණා. ඊට පස්සේ වහරක පරම්පරාවක් ඇති වුණා. අනේ වහරක පරම්පරාව ඒ ආభాසි ලැබලා අද වෙනකොට තවත් පරම්පරාවල අතිවිශාල ප්‍රමාණයක් ඔය පද බෙදන පරම්පරාවල් අපි කියනවාකට නිරුක්ති පරම්පරාවල් කියලා එහෙම ඇති වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මේ නිරුක්ති පරම්පරාවල් ඇති වෙන්නේ බෝ වෙන්නේ ප්‍රසාරණය වෙන්නේ සමාජයේ මානසික පීඩනයට ලක් වෙලා ඉන්න ධනපති නූගත් පිරිස අතරින්. ඒ කියන්නේ මේ ධනපති නූගත් පිරිසවලට තමන්ගේ පව් වහ ගන්න ක්‍රමයක් ඕන. එහෙම වෙලාවෙදී ඔවුන්ට මේ වගේ බණ කියන තැන්ගෙන අහන්න ලැබෙනවා. මෙහෙම අහන්න ලැබිලා මේ කට්ටියට බුද්ධාගම තේරෙන්නේ නැහැ. නමුත් ඊටම පහසුවෙන් ඕන කෙනෙකුට කරන්න පුළුවන් පද බින්දිනේ. දැන් උදාහරණයක් වශයෙන් කලය කිව්වොත් ඔය කය නැහැ. ඊට පස්සේ ලය කියන එක කියන්නේ පපුව. පපුව ගාව තියාගෙන යන්නේ කලය කියයි. අන්න ඒ වගේ නොයකුත් නොයකුත් අදහස් තක් ගාලා බින්ද ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කට්ටිය හිතනවා මේක හරි ධර්මයේ මෙතන තමයි මගේ පව් හොදන්න තැන කියලා. ඒ අනුව ඔවුන් මොකද්ද කරන්නේ? අතිවිශාල වශයෙන් මේ තැන් වලට වියදම් කරන්න ගත්තා. ඒ වියදම් කළා ආහාර පාන එහෙම ලෑස්ති කළා. පුටු එහෙම ලෑස්ති කරාම ඔය වැඩ නැති මිනිස්සු එනවා. එහෙම ඇවිල්ලා මේ නිකායන් අනුක්‍රමයෙන් බලවත් වුණා.
අනේ නිකායන් බලවත්වීම මත ප්‍රධානම දේ තමයි මේ නිකායන් සහ මූලික බුදු දහම එහෙම නැත්නම් අපි කියමු ථේරවාදයත් එක්ක ගැටුමක් හටගත්. මේ ගැටුවාද වෙනකට උස්සාන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. කොටම කියනවනම් අද ථේරවාදී බලකඳවුර දියාරු වෙලා අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. තව මං හිතන්නේ දශකයක් වගේ පමණ යනකොට ථේරවාදී බුද්ධාංගම ලංකාවෙන් අතුගෑවිලා ගිහිලා මේ නිරුක්තිවාදීන් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරාවි. අනේ ජයග්‍රහණය තහවුරු කරපු දවසට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන මේ ත්‍රිපිටක ධර්මයේ ඉවරයි. මේ ත්‍රිපිටක ධර්මයේ ඉවරයි හේතුව නිරුක්තිවාදීන් දැනටමත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා ත්‍රිපිටකය ඔවුන් පිළිගන්නේ නැහැ කියලා. මොකද ත්‍රිපිටකය පිළිගත්තොත් ඔවුන්ට මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු පිළිගන්න වෙනවා. එහෙම ධර්ම කරුණු පිළිගන්න ගියොත් ඔය කියන නිරුක්තිවාදයට ගමනක් යන්න බෑ කියලා ඉවරයි එතනින්. ඒ නිසා මතක තබා ගන්න ඕන මේ නිරුක්තිවාදය කියන්නේ පැහැදිලිවම අර සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ තියෙනා වගේ සද්ධර්ම ප්‍රතිරූපකයක් ධර්මයේ නාසන්න හැදිච්ච එකක්. ඒකයි වාදයක් විවාදයක් නැහැ. බුදුන් වහන්සේ කියන යම් කලක සද්ධර්මයට සමාන ඊට වැඩිය ප්‍රණීත දෙයක් යම්කිසි කාලයක ප්‍රසිද්ධ වේද අන්නේ ප්‍රණීත දේ අල්ලගෙන මිනිස්සු සද්ධර්මයේ අතාරිනෝ අන්නේ කල්ලි සද්ධර්ම අන්තර්ධානය වෙනවයි කියලා. දැන් අද ඒක වෙමින් පවතින. ඊටාම ශීඝ්‍රයෙන් වෙමින් පවතින්නේ ගමින් ගම රටේ අති විශාල ප්‍රදේශ ප්‍රමාණයක වුන් තමන්ගේ ව්‍යාප්තිය තහවුරු කරලා තියෙන්නේ. යම්කිසි කාලයක උන්ට රජයේ බලධාරීන් අල්ලගන්න පුළුවන් වුණොත් අන්නේ කාලෙදී මේ ත්‍රිපිටක ධර්ම අර කාලයක් නාලන්දා විශ්වවිද්‍යාලයේ ගිනි තියුවා වගේ ගිනි තියලා විනාශ කරන්න බැරි කමක් නැහැ. මොකද ඔවුන් දැනටමත් ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. ඒ වගේම මතක තබා ගත යුතුයි මේ නිරුක්තිවාදීන්ට එකතු වෙන අයගේ යම්කිසි මානසික අඩුපාඩුවක් පේන තියෙනවා. ඒ මානසික අඩුපාඩුව තමයි මෙයලගේ මොලේ වියුක්ත චින්තන හැකියාව ඉතාම අඩුයි. ඉතාම අඩු කට්ටිය ගොඩක් වෙලාවට බැලුවම මෙතන ප්‍රබල බුද්ධිමත්තුන් මහාචාර්යවරුන් උගතුන් ඒ වගේම ඉතිහාසඥයන් නැහැ. ඒ වගේම විද්‍යා උපාධාරින් එහෙම නැහැ. දැන් උදාහරණයක් ඇටියට දැන් මෙයල කියන දෙයක් තමයි සල්වන්නේ සල්ගහ. දැන් මේ මජ්ජිම නිකායේ සූත්‍රයක් තියෙනවා ඉන්දියාවේ සල් වලින් හැදිච්ච වනාන්තර තිබුණා කියලා. ඒ සල් වනාන්තර වල සල්ගස් තනි කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ ගත්තොත් ඔය නිරුක්තිවාදීන් එහෙම නැත්තම් සල්ගහ මේ බුදුන් ඉපන් භූමි ලංකාවේ කියන අය කියන සල්ගහ තියෙන තැන තියෙන්නේ කොරෝපිට ගයනින්සිස් කියන ශාක වර්ගයේ. 1881 මේක ලංකාවට ගෙනාවේ. මම පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගිහිල්ලා මේ සම්බන්ධව ඒ අවශ්‍ය දත්ත එකතු කරගෙන ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒ ගහ තවම තියෙන පරණම ගහ. ඒ ගහ ඉතින් වේගෙන් උස යන වේගෙන් ව්‍යාප්ත වෙන ගහ, ලොකු ගෙඩි හැදෙන ගහ. මෙහෙම ලංකාවේ කිසිම ස්වභාවික වනාන්තරයක ස්වභාවික පරිසරය තුල නැහැ. සල්වන නැහැ ලංකාවේ. ඉතින් මේ එක ගහක් මේ තෙල් දෙනියේ තියෙන එක ගහක් වංශලක තියෙන ගහක් පෙන්න මේක තමයි කියලා පෙන්නගෙන යනවා. දැන් තව මෙයලා බුදුහාමුදුරුවෝගේ වජ්‍රාසනය කියලා පෙන්නනවා මේ බෝගහක් ගාව තියෙන ගල් පතුරක්. මේ ගල් පතුර පිළිබඳ කතාවත් ඒ ගමේ අය කියන විදිහට මෙන්න මෙහෙමයි. දැන් අවුරුදු 50කට විතර කලින් ওই පැත්තේ කැලේ තිවිලා ගල් පතුරක් හම්බුලා තියෙනවා. මේක ඒ ගල්පතුර යම්කිසි ඓතිහාසික වටිනාකමක් ඇති කියලා ඒ පැත්තේ පුද්ගලයේ ඕක බෝධිය ගාවට ගිහිල්ලා දාලා තිනවා. ඕක මේ ඒ වගේම බත් එහෙම ඉඳුල් බත් එහෙම දාලා තිනවා සතුන්ට කන්න ඔය තියෙන ස්ථානේ. අන්න එහෙම දිවිච්ච ස්ථානයක් මේ කියන පුද්ගලයෝ ගිහිල්ලා මෙහෙ තැන සොයා බලාගෙන තහවුරු කරගෙන දැන් මේක බුදුන් වහන්සේගේ වජ්‍රාසනයේ හැටියට පෙන්වා දීමක් සිදු කරන්නේ. මේක තනිකරම මේක ගරිලා මාකටිං සම්ප්‍රදායක්. ඒ කියන්නේ තනිකර මාකටිං ව්‍යාපාරයක් කියන්නේ. ඒක ඊට පැහැදිලි දෙයක්. ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ පිටේ බෝධිය ගාව තියෙන ගල්පතුරක් නම් මේක ඊට වැඩිය ඉතිහාස පොත්වල සඳහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කවුරු රජ කෙනෙක් සංරක්ෂණය කරන්න ඕනේ. ඒක එහෙමවත් නැහැ. මේක ඇලවෙච්ච නිකම්ම කිසිම මේ කැටයමක් නැති ගල්පතුරක්. ඒ නිසා මේවා ගැන විශ්වාස කරන්න යන්න එපා. දැන් ගොඩක් අය කතා කරන්න ගත්තා නේරංජන නදියත් ලංකාවේ තියෙනවා කියලා. මේ නේරංජන නදිය ගැන මම විපරම් කරා. ඒ අනුව මේ නේරංජන නදිය පිළිබඳව විපරම් කරාම ඒක අපිට පැහැදිලි වුණා. මේක යෝධ ඇල කියන 54ක් විතර දිග ඇලක්. මේක යෝධ ඇලෙන් ජලය හුවමාරු කරගන්න මේ තවත් සහකා ඇලක් කියලා මේක අනුරාධපුර පැත්තේ තියෙන. ඒ අනුව
මේ ගංගාවක ලක්ෂණ කිසිවක් නැහැ ඔවුන් කියන ඔය කියන ස්ථානේ. ඉතින් මේ කරන්නේ මොකක්ද කරන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ බුද්ධාගම නැති කරන ගරිල්ලා මාකටිං සර්විස් එක. මේක හිතා ගන්න අමාරුයි. මේ කවුද මේක මේ පිටිපස්සෙන් ඉන්නේ කියලා. සමහර විට මේක පිටිපස්සේ අන්‍යාගමික මූලධර්මවාදී ආයතන වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන තවම සාක්ෂි තහවුරු කරගන්න නැහැ. නමුත් මතක තබා ගත යුතුයි මේ පිරිස මේ රැවටීම් කරන්නේ දැනුවත්. දැනුවත් තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් ඔය ඉන්න කෙනෙක් කෘෂිකර්ම උපාධිකාරී. මේ කෘෂිකර්ම උපාධිකාරයා හොඳටම දන්නවා මේ ලංකාවේ කොරපිටා ගයනේ සිස්සාකේ මේ කවදාකවත් ලංකාවේ ස්වභාවික නැහැ කියලා. නමුත් මේ දැනගෙන තමයි මිනිස්සු අඳවන්න තමයි මේ කරන්නේ. 2012 වර්ෂයේදී මේ අය මේ කරන වැරදි වලට විරුද්ධව සංඝයා වහන්සේලා පොලිසිය ගිහලා 2012. 2012දී ඔවුන්ගේ නායකයා පිළිගත්තා ඒ උන් කියන්නේ බොරුවක්. මේ සමාජ නොමගැවීමක් ඒ කරන්න කියලා. නමුත් අපේ අහිංසක මිනිස්සු ඕවා දන්නේ නැහැ. ගමට ඇවිල්ලා ගොඩාක් සෙනඟ එකතු කරගෙන මොනවා හරි බොරුවක් කිව්වම අපේ මිනිස්සු පිළිගන්නොත් නේ. මේකට හේතුව මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒකට හේතුව අපේ මනස හැදිලා තියෙන්නේ හිස්තැන් පුරවන ආකාරයෙන්. ඒ කියන්නේ මනසේ යම්කිසි ප්‍රශ්නයක් වුණාම වේගෙන් ශීඝ්‍රයෙන් මනස yes or no ඔහ නැත කියන ගේට් වලට බෙදෙමු වෙනවා. මේ ගේට් එකේ මොනවා හරි දෙයක් අපි දත්තයක් දීලා තිබුණොත් මනස ශීඝ්‍රයෙන් ඒ දත්තය බාර ගන්නවා හරි හෝ වැරදි කියලා. අපි ඉගෙනගෙන යනවායි කියලා දෙන්නේ අපි දන්න තොරතුරු ඔය කියන ගේට් වල ගබඩා කරනවා. එතකොට අපි මොනවා හරි ප්‍රශ්නයක් ආවම ක්ෂණිකව උත්තරයට යනවා. ඒ අනුව යම්කිසි කෙනෙකුට හැමදාම බුදුහාමුදුරු ලංකාවේ පුදනයි උපදනයි කියලා කිව්වම මේක දත්තයක් ඇටියට ගබඩා වෙනවා. ඒ සර ඒ බුද්ධලා ඒක ඇත්තයි කියලා පිළිගන්නේ. මේ ප්‍රවණතාවේ 95% වශයෙන් විද්‍යාඥයෝ අද වෙනකොට හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ බොරුවක් ඇත්ත කරන්න පුළුවන් ප්‍රවණතාවේ 95%. ඕක තමයි මේ ගොබල්සින් තියර කියලාත් කියන්නේ. ඒ කියන්නේ ගොබල්ස් කියන ඒ හිට්ලර්ගේ මේ අනුගාමිකයෙක් තමයි මේක ප්‍රධාන වශයෙන්ම ප්‍රචලිත කරේ. ඒ නිසා මේ අපි වැඩි දෙනෙක් ගොබල්සියානු න්‍යායට තමයි රැවටිලා තියෙන්නේ. මේ ගොබල්සියන් න්‍යායෙන් විදගෙන ඉස්සරහට එන්න නම් ත්‍රිපිටක මූලාශ්‍රිත යොමු වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ තමනුත් අනාත වෙලා රටත් අනාත වෙලා ආගමත් නැති කරලා තමන් මරණින් මතු අපාගත වෙන එක විතරයි.